Hey Rath. කතානායක තුමනි මෙතුමාගේ කතාවේදි කිව්වා මේ ගිලෙන්ඩ යන නැව රිපෙයාර් කරලා බේර ගන්නවා කියලා මේ කොවිඩ් තත්ත්වයේ තේරුම් ගන්න බැහැ කියලා කොවිඩ් තත්ත්වයේ ඇති උනේ මාර්තු මාසේ 19 වෙනිදායින් පස්සේ රට වැහුවේ මාර්තු 19 හැබැයි ඉතාල පැහැදිලි වඩා ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් කම් ඇන් චෙක් යක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි රට වැහුවේ මාර්තු මාසේ 19 වෙනිදා පළවෙනි කාර්තුව රට වහලා තිබුණේ නැහැ නමුත් ඉතා පැහැදිලිව ඔබතුමන් ළම ඉදිරිපත් කරපු මේ මහ බැංකුවේ 2020 මූල්‍ය වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා පළවෙනි කාර්තුවේදී විතරක් අපේ රටේ කර්මාන්ත කඩාවැටීම 7.8යි කියලා කොවිඩ් ප්‍රශ්නයක් ඉදන්ද පළවෙනි කාර්තුවේ කර්මාන්ත 7.8ට කඩාවැටේ කිසිදු බලපෑමක් නැහැ. ඒ නිසා ඔබතුමන්ලත් මේ නැව තව ගිල්වනු. මේක රිපෙයාර් කරන්නේ නැහැ. ගිල්වන තරම තමයි බිලියන 5000ක් අලුතෙන් ණය ගන්න. අවුරුදු දෙකට පහුගිය ආණ්ඩුව බිලියන 6000ක් ගත්තා. අවුරුදු පහට තමුන්නාසල අවුරුදු දෙකට බිලියන 5000ක් ගන්න. ඉතින් මේක ගිල්වන්නේ නැද්ද? ගිල්වනු. ගිල්වන බව පේන්නේ නැහැ. නැව ගිලුණත් බෑන් චූන්. අන්නේ චූන් එකේ ඉන්නවා. ওই චූන් එකේ පහුගිය ආණ්ඩු තිටියා. හැබැයි ඒකෙන් බැටකෑවේ මේ රටේ ජනතාව. ඒ නිසා මේ ආර්ථිකයේ කඩාවැට්ටීම කියන එක ඔබතුමන්ලත් අද කරනවා පහුගිය ආණ්ඩුත් කරනවා කරා ඒකේ ප්‍රතිඵලය තමයි අද මේ රට ලංකාව නැමැති නෞකාව මේ ගිලෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායක තුමනි මම කතා කරන්න හිටියේ විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන්. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ කියලා එකක් තිබුණා. හැබැයි මේ ආණ්ඩුව අලුතෙන් අමාත්‍යංශ නම් කරද්දී පළවෙනි වතාවට राज्य परिपालन के अमात्यांशे नमत ने इतनी में पहली अपे रटे राज्य सेवक्या राज्य परिपालन किए न वैधगत कारण संबंध वे ने एक अथारी नो के आकल्प में विनसक मैति वेलती नम विनस्क्री में लोकु ऊमना वक्ति है दैंग दालती राज्य सेवा अमात्यांश राज्य सेवक्यो निकन सेवा वक करना अमात्यांश है अबे परिपालन किए ने इतनी इवत करण मुन न्यायिक पदनमद කියන එක පැහැදිලි කරන්නේ නැහැ. ඉතින් එතනම තියෙනවා ආණ්ඩුව අපේ රටේ රාජ්‍ය සේවකයන්ට සලකන தත්ත්වය. ඉතින් මේ අයවැය ගත්තොත් මේ අයවැයදී රාජ්‍ය සේවකයන්ට මොනවද දීලා තියෙන්නේ? සාමාන්‍යයෙන් අපි දන්නවා ඉතිහාසෙ ඉඳලා හැමදාම ඕනෑම අවුරුද්දක අයවැයක් ඉදිරිපත් කරද්දී සමස්ත රටේ රාජ්‍ය සේවකයෝ බලන් ඉන්නේ තමන්ගේ වැටුප් වැඩිවීමක්, තමන්ගේ දීමනා වැඩිවීමක්, තමන්ගේ විශ්‍රාම වැටුප් වැඩිවීමක්. මොකද හැමදාම ඉතිහාසෙ හැමදාම සිද්ධ වෙච්ච දේ තමයි අයවැයෙන් තමයි राज्य सेवकयान यम किसी देयक लबुना ना लबुन हेबई पलवेनी वतावट किसी देयक दीगन्न बेरिवेच्च आयवेयक तमाय मे इदिरिपत् करला तियेन एतेंदी लबिय युतुव तियेन अनिवार्यम लबिय युतुव तियेन विश्राम वेटु आयति एक आयतिया मुलु सेवा काले तुल तमन महंसी वेला वेड करला अवसानेदी विश्राम अरन गेदर गियाट पस्से तमन वेड करपु ए सेवाव वेनुवेन लबा देन ඒ විශ්‍රාම වැටුප ඒක තමන්ගේ වැටුපෙන් කපාගත් දෙවල තෙක්ක දෙන්නේ ඒක මුන්ගේ අයිතියක් පහුගිය 2016 ජනවාරි මාසේ ඉඳලා ලැබිය යුතුව තියෙන රාජ්‍ය සේවකයන් ලැබිය යුතු තියෙන විශ්‍රාම වැටුප තමුන්වන්සලා ආපු ගමන් 2020 ජනවාරි 20 වෙනිදා විශේෂ තීන්දුවක් අරගෙන කැබිනට් තීන්දුවක් අරගෙන චක්‍රලේඛනක් නියුත් කරා ඒ සියලුම විශ්‍රාම වැටුප් කප්පාදු කරා නතර කරා අද ඒ විශ්‍රාම වැටුප් දෙන්නේ නැහැ ඒ නිසා තමයි දැන් මේ මොහොතේ ගත්තත් විශ්‍රාම සේවක විශ්‍රාම විශ්‍රාමිකයෝ සිය ගණනක් ඇවිල්ලා අර පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණය කරා. හමුදාවේ සොල්දාදුව ඉන්නවද? හමුදාවේ නිලධාරීන් ඉන්නේ. දැන් රණවිරුවන්ට සලකන්න ඕනේ කියලා කතා කරනවනේ. ඒතොර මේ විශ්‍රාම ගත්ත රාජ්‍ය සේවකයට හමුදා සේවයත් අයිති. ඒතොර අද හමුදා සේවයේ නිලධාරීන් හමුදා සේවයේ සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් 118,000ක් විතර හරියට ගත්තොත් 118,000ක් ඉන්නවා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්ත ඒ විශ්‍රාම වැටුප මේ ආණ්ඩුවවට පස්සේ කප්පාදු කරපු ඒකෙන් පීඩාවට පත් වෙච්ච ජනතාව හිටපු විශ්‍රාම වැටුප අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් තියෙනවා බලන්න මේකේ කොයිතරම් සරදමකට ලක් වෙච්ච කාරණාවක් හිටපු විශ්‍රාම වැටුප අධ්‍යක්ෂකවරයා විශ්‍රාම ගත්තා එතුමට ලැබිය යුතු ඒ වැටුප ඒ වර්ධනයන් එය විශ්‍රාම ගියාට පස්සේ එතුමට ලබා දෙන්නෙත් නැහැ එතුමා තමයි පහුගිය කාලේ
රජයේ සේවකයේ සේවයේ සියලු දෙනාට විශ්වාසයට උපැදි. නමුත් අද වෙලා තියෙන්නේ ඔබතුමන්ලා ගහපු චක්‍රලේඛනයත් එක්ක අපේ රටේ සමස්ත විශ්‍රාමිකයන් බරපතල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ඒ විශ්‍රාමයට කප්පාදු කරා 2026 වෙයිදී ඒ සම්බන්ධයෙන් සඳහනක්වත් නැහැ. 2021 සඳහා ලබන වෘත්ත සඳහා අයවැයේදී ඒ සඳහා සඳහනක්වත් නැහැ. දැන් මේ විශ්‍රාම ගිය අය අවුරුදු 60 පැනපු අය තව අවුරුද්දකින් දෙකකින් ඔවුන්ගේ ජීවිත අනතුරට පත් වෙන. ඒ ආයු කාලය ගැන කාටවත් සාහිතික දෙන්න බෑ. ඒතකොට දැන් මේකේ ඔබතුමලා ගහපු චක්‍රලේඛනේ තියෙන්නේ මොකද්ද? ඉදිරි අයවැයකදී ඒ විශ්‍රාමයට ලබා දීමට අවශ්‍ය තීන්දුව ගන්නු ලැබෙයි කියන. ඉදිරි අයවැය කවද්ද කියලා කොහෙවත් සඳහනක් නැහැ. ඒතකොට මේ රටේ විශ්‍රාමිකයන්ට ලැබිය යුතු තියෙන අයිතිය කප්පාදු කරේ තමුන්වන්සලා. විශේෂයෙන්ම හමුදා සේවයේ රාජකාරි කරපු ත්‍රිවිධ හමුදායම රාජකාරි කරපු රණවිරුවන්ට සලකන්න ඕනි කියලා මහලකුවට කතා කරන තමුන්වන්සලා ඒ හමුදා සේවයේ සොල්දාදුවන්ගේ නිලධාරීන්ගේ විශ්‍රාමයටපත් අද නතර කළා තියෙනවා. එවනම් කෝ විශ්‍රාම ඒ අයට සලකනවා කියන එක වචන වලින් කිව්වට වැඩක් නැහැ. ලස්සන වචන තිබ්බට වැඩක් නැහැ. භාවිතාවෙන් ඔප්පු කරලා පෙන්වන්න ඕනි. නමුත් ඔබතුමන්ලා එක නැති කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. පහුගිය ආණ්ඩුව රනිල් මෛත්‍රී ආණ්ඩුව 2016 ජනවාරි මාසෙ ඉඳලා අලුතෙන් රජයේ සේවයට බඳව ගත්ත අය ඒ අයගේ විශ්‍රාම වැටුප නතර කළා තියෙන්නේ. එදා සිට මේ දක්වා රජයේ සේවයට බඳව ගන්න උපාධිධාරීන් අනිකුත් සේවා සඳහා බඳව ගන්න කිසි කෙනෙකුට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ පත්වීම් ලිපියේ විශ්‍රාම වැටුපක් තියෙනවා කියලා නිශ්චිතව සඳහන් වෙන්නේ නැහැ. ඊයේ පත්වීම් ලැබිච්ච අයටත් විශ්‍රාම වැටුපක් නැහැ. මොකද්ද තියෙන්නේ? ඒකේ තියෙන්නේ රජයේ විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ලැබෙන්නේ විශ්‍රාම වැටුපක්ද එහෙම නැත්නම් දායක විශ්‍රාම අරමුදලෙන් යම් දීමනාවක්ද කියන එක තීරණය වෙනවා කියලා. ඒතර ඒ විශ්‍රාම වැටුප කප්පාදුව කියන එක ඔබතුමන් ලැබිලා නිවැරදි කරේ නැහැ. ඔබතුමන් ලා එදා කතා කරන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විශ්‍රාම වැටුප කප්පාදු කරා කියලා. ඒ කප්පාදු කිරීම වැරදි. ඒ කප්පාදු කිරීමට ඒ කප්පාදු කිරීම නිවැරදි කරන්න තමයි ඔබතුමන්ලා කතා කරන්නේ. සෝරි. නමුත් ඔබතුමන්ලත් ඒ විශ්‍රාම වැටුප කප්පාදුව නිවැරදි කරේ නැහැ. 2016 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා රාජ්‍ය සේවයට බඳව ගන්න අලුතෙන් බඳව ගන්න කිසිදු රාජ සේවකයෙකුට විශ්‍රාම වැටුප අයිතියක් ලැබිලා නැහැ. ඔබතුමන්ලා මේ අයවැයෙන්වත් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන නැහැ ඒක නිවැරදි කරනවා කියලා. එනිසා විශ්‍රාමික රජයේ සේවකයන්ට ඔබතුමන්ලා සලකන්නේත් පහුගිය ආණ්ඩු සලකපු විදිහටම තමයි. ඒක කිසිදු වෙනසක් නැහැ. එනිසා පැහැදිලිව තේරෙනවා රජයේ සේවක සම්බන්ධයෙන් ඔබතුමන්ලගේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා. එන අනිවාර්ය විශ්‍රාම ගැන්වීම රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම ඒක බලපතල ප්‍රශ්නයක් නොවුනත් පෞද්ගලිකාංශයේ සේවක අනිවාර්ය විශ්‍රාම ගැන්වීම අවුරුදු 60 දක්වා පත් කිරීම. ඒ හරහා මොකද්ද ඔබතුමන්ලා කරන්න යටි අරමුණ? හරි පැහැදිලි. EPF අරමුදල තමයි ඔබතුමන්ලා අරගෙන සෙල්ලම් කරන්නේ. අපිට මතකයි අර්ථසාධක අරමුදල වෙන්දේසිය දාලා අර්ථසාධක අරමුදල සල්ලි වලට කරන්න ගියේදී එනිසා තමයි එදා කටුනායක ඒ කරුණායක වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් ඇවිල්ලා උද්ඝෝෂණය කරලා රොසෙන් චානකල ජීවිත කැප කරලා ඒ විශ්‍රාම වැටුප බේරගත්තේ අර්ථසාධක අරමුදල බේරගත්තේ. නමුත් ඔබතුමන්ලා දැන් මේ කරන්නේ ආණ්ඩුවට සල්ලි නැති වුණාම ආදායම් උපදවන්න ක්‍රමයක් නැති වුණාම අර්ථසාධක අරමුදලෙන් තමන්ගේ වියදම් ටික පියව ගන්න ඒක තමන්ගේ ගජමිතුරන්ට ගේ ආයත කම්පැනි වල ආයෝජනය කරන්න ඒ අයගේ පහඩු වෙන කම්පැනි වලට දාලා ඒ වාසියත් තමුන්වන්සලා ගන්න නැවත සෙල්ලමක් මේ පටන් ගන්න තියෙනවා. ඒ නිසා පෞද්ගලිකංශේ ඒ විශ්‍රාම ගැන්වීම 60 දක්වා කිරීමේ පැහැදිලි අරමුණ වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඒ අර්ථසාධක අරමුදල තමුන්වන්සලා පාවිච්චි කරන්න. ඒක තමයි පහුගිය කාලේ උත්සාහ කරේ. ඒක බැරි වුණාට පස්සේ වෙන වක්‍ර ක්‍රමයකින් දැන් එතෙන්ට අත තියලා තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, උපාධිධාරීන් සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් තියෙනවා. හැම ආණ්ඩුවක්ම කියන උපාධිධාරීන්ට අපි මෙහෙම සලකනවා, අරම සලකනවා, අච්චර රැකියා දුන්නා, මෙච්චර රැකියා දුන්නා කියලා.
නමුත් අපි දන්නවා 1999 ඉඳලා මේ දක්වා ගත්තොත් 140,000 විතර උපාධිධාරීන් විවිධ රැකියාවලට ඇවිල්ලා තියෙනවා. හැබැයි අද වෙනකම් ඒ රජයේ සේවයේ බඳවගත් උපාධිධාරීන්ට ලැබිය යුතු නිසි ගෞරවය තමන්ගේ දැනුමට තමන්ගේ උපාධියට සරිලන ආකාරයට රැකියා අවස්ථා සම්පාදනය කරලා නැහැ. අවුරුදු 15ක් විතර වෙනවා සංවර්ධන නිලධාරීන් බඳවගෙන අද වෙනකම් ඒ සංවර්ධන නිලධාරීන්ට රාජකාරී ලයිස්තුවක්වත් හදලා දෙන්න කිසි ආණ්ඩුවක් සමත් වුණේ නැහැ. පෞගේ ආණ්ඩුව සමත් වුණෙත් නැහැ. තමුණාසලගේ ආණ්ඩුව සමත් වුණෙත් නැහැ. ඒ ඇයිට උසස් වීම නැහැ. ඒ රාජ්‍ය සේවයට බැඳෙන උපාධිධාරීන් ඒ හිටපු තැනම පල්වෙවි පෙන්ෂන් යනකම් ඉන්න ඕනේ. හැබැයි සාමාන්‍ය කාර්යාල කාර්ය සේවකෙක් රැකියාවකට ගියොත් අඩුම ගානේ ඒවෝ කෙනෙක් දක්වාවත් උසස් වීම ගන්න පුළුවන් උසස් වීම පටිපාටියක් තියෙනවා. නමුත් උපාධිධාරීන්ට උපාධිය ගත්ත ඒ උගත් දැනුමක් ලබාගත්ත වැරද්දටම ඔවුන්ට උසස් වීමේ ක්‍රමවේදයක් හදලා නැහැ. ඒක උපාධිධාරියාගේ වැරද්ද නෙමෙයි. ඒක තමුන්වංශලගේ ප්‍රතිපත්තිමේ වැරද්ද. තදත් ඒ ප්‍රශ්නේ තියෙනවා. දැන් මේ 60,000ක් බඳව ගන්න තීරණයක් ගත්තා කිව්වා 43,000ක් බඳව ගත්තා කිව්වා. හැබැයි කොහොමද එයාට සලකලා තියෙන්නේ? දැන් ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායක තුමනි ගල්ගමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ප්‍රාදේශීය ලේකම් කාර්යාලී ගේට්ටුවට දාලා තියෙන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විශේෂ ගෞරව උපාධියක් තියෙන තරුණියක් උපාධිධාරිණියක්. ඉතින් විශේෂ ගෞරව උපාධියක් තියෙන සෞන්දර්ය විශ්වවිද්‍යාල උපාධිධාරිණියව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුවට දාලා තියෙන්නේ. ඉතින් උපාධිධාරින්ට රස්සා දුන්නා 40,000 50,000 දුන්නා කියලා මෙහෙම සලකන එක හරිද? මේකද උපාධිධාරින්ට සලකනවා කියන්නේ? උපාධිධාරින් මේ රටේ නිෂ්පාදනයට හවුල් කරගන්න දායක කරගන්න ඒ ඔවුන්ගේ දැනුමට බුද්ධියට සරිලන ගෞරවත්වයක් සහිතව රැකියාවක් දෙන්න. නමුත් ඔබතුමන්ලා ඒක කරන්නේ නැහැ. ඔබතුමන්ලා මාකට් කරන්න ඡන්දවලට මාකට් කරන්න මොන හරි රස්සාවක් දෙනවා කියලා දෙනු. දැන් බඳවගත් උපාධිධාරින්ට අවුරුද්දක පුහුණු කාලයක් තියෙනවා. ඒ අවුරුද්දක පුහුණු කාලේ පුරාවටම ඔවුන්ට ලැබෙන්නේ මාසෙට රුපියල් 20,000යි. හැබැයි ඔබතුමන්ලම අර ලක්ෂයක් බඳව ගන්නවා කියපු එකේදී ඒ බඳවගත්ත සාමාන්‍ය පෙළ අසමත් වෙච්චයි. සාමාන්‍ය පෙළ සමත් නොවෙච්චයි. ඒක තමයි මූලික කොන්දේසි. හැබැයි ඒ අයට ගෙවනවා මාසෙ 6යි ඔවුන්ගේ පුහුණු කාලේ උපාධිධාරින්ට වගේ මාස අවුරුද්දක් නැහැ. මාස 12ක් නැහැ. එයට තියෙන්නේ මාස 6ක පුහුණු කාලයක්. එයට ගෙවන රුපියල් 22,500. උපාධිය ගත්ත අයට ගෙවන්නේ රුපියල් 20,000යි. අවුරුද්දක පුහුණු කාලයකුත් තියෙනවා. හැබැයි සාමාන්‍ය පෙළ අසමත් අයට ඔවුන්ට ලබා දෙනවා 22,500ක් පුහුණු කාලයක් තියෙන්නේ මාස 6යි. මේක සාධාරණද? මේක හරිද? උපාධිධාරින්ට සැලකුවා කියලා සතුටු වෙන්න පුළුවන්. මම කියන්නේ අර කට්ටියගේ 22,500 අඩු කරන්න කියලා. ඇත්තටම කරන්න ඕනේ උපාධිධාරින්ට රුපියල් 20,000 මදි. ඒ නිසා ඔවුන්ට සරිලන උපාධිය ගන්න මහන්සි වෙච්ච කැපවීමට ඒ බුද්ධියට සරිලන දීමනාවක් දෙන්න ඕනේ. මොකද ඔබතුමන්ලා කරලා තියෙන්නේ 10 විභාගේ පාස් වෙච්ච නැති අයටත් 22,500ක් දෙන ගමන් උපාධියක් තියෙන අයට ඊටත් අඩු මුදලක් දෙන එක. ඉතින් එහෙම කළා කියනවා අපි අච්චර දුන්නා මෙච්චර දුන්නා කියලා. දැන් ඔබතුමන්ලගේ අයවැය කතාවේ ප්‍රතිපත්තිමේ තීරණයක් කරන් තියෙනවා රාජ්‍ය සේවයේ මාණ්ඩලික නොවන අයට ඩබල් ජොබ් එකක් කරන්න පුළුවන් තවත් රැකියාවක් කරන්න පුළුවන් කියලා. දැන් එතෙන්දි කියනවා රාජ්‍ය සේවකයන්ට තවත් රස්සාවක් කරන්න නීතිමය බාධාවක් නැහැ අපි ඉඩ දෙනවා. ඒකෙන් එකක් ඔප්පු වෙනවා. දැනට රාජ්‍ය සේවයේ ඉන්න රාජ්‍ය සේවකයන්ට මේ ලැබෙන වැටුප්ප මදි. ඒකෙන් ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා රස්සා දෙකක් කරන්න බල කෙරෙනවා. ඒකට ඉඩවස්ථාව තමයි ආණ්ඩුව දීලා තියෙන්නේ. ඒකෙන් වෙන්න පුළුවන් හානිය ගැන ඔබතුමන්ලා බලන්නේ නැහැ. රාජ්‍ය සේවකෙක් උදේ ඉඳලා හැන්දෑව වෙනකම් වැඩ කරලා මහන්සි වෙලා වැඩ කරලා හතරෙන් පස්සේ තවත් රස්සාවක් කරලා පහුවදා උදේ ආපහු රස්සාවට එන්න ඕනේ. පහුවදා උදේට ආපහු රස්සාව වෙනකොට කාර්යක්ෂමතාවේ නැති වෙනවා. හරිනම් වෙන්න ඕනේ සේවා කාලේ තවත් අඩු වෙන්න ඕනේ. සේවකෙක්ගේ උපරිම ධාරිතාවේ කාර්යක්ෂමතාවේ ගන්න නම් සේවා කාලේ අඩු වෙන්න ඕනේ. නමුත් ඔබතුමන්ලා කරන්නේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නවා. දැන් මේ ආර්ථිකේ මේකෙන් ජීවත් වෙන්න බෑ. ඒ නිසා මේ තවත් අවස්ථාවක් දෙන්න ඕනේ. හැබැයි එහෙම කියන ගමන් උපාධිධාරීන් බඳවගනිද්දී උපාධිධාරීන් පහුගිය මාර්තු මාසේ හදිසියේ අර ඡන්ද කිට්ටු කරලා බඳවගන්න තීන්දුව ගනිත් වෙලා ලියුම් ගැහුවා සියලුම උපාධිධාරීන්ට. ඒකෙදි පුංචි පුංචි රස්සාවල් කරපු
කඩේක වැඩ කරපු කෙනා සර්විස් ස්ටේෂන් එකක වැඩ කරපු කෙනා ගාමන්ට් ෆැක්ටරි වැඩ කරපු උපාධිධාරීන් ඔවුන්ට EPF අංකයක් තිබුණා EPF එකට රෙජිස්ටර් වෙලා තිබුණේ හැබැයි ඔබතුමන්ලා මොකද කරේ සැප්තැම්බර් මාසේ නාමලේඛනය නැවත සකස් කරද්දී අර්ථසාධක අරමුදලේ ලියාපදිංචිලා ඉන්න සියලුම උපාධිධාරීන් රැකියා ඉල්ලපු අයගේ නාමලේඛනය කප්පාදු කරා කැපුවා කපලා ඒ අයව ඉවත් කරා දැන් එයාට තිබිච්ච පරණ රස්සාවක් නැහැ මේ ආණ්ඩුවේ රස්සාවක් නැහැ 16000ක් විතර ඉන්නෝ එතන විවිධ හේතු මත රැකියාව ලැබිච්ච නැති ඔබතුමන්ලා තවමත් ඒ අයට ඒ සාධාරණ ඉෂ්ට කළ නැහැ ඒ අභියාචනා සැලකිලිට අරගෙන උන්ට ඒ ලබා දිය යුතු අයිතිය ලබා දීලා නැහැ එතනදී EPF අංකේ තියෙනවා නම් වෙනත් පුංචි හෝ රස්සාවක් කරා නම් මේ උපාධි පත්වීම ගන්න සුදුසුකමක් වෙන්නේ නැහැ හැබැයි අනිත් පැත්තට කියනවා අලුත් අයව කතාවේදී රස්සා දෙකක් කරන්න අපිට ඉඩ දෙනවා කියලා ඉතින් රස්සා දෙකක් කරන්න ඉඩ දෙනවා කියලා එක පැත්තකින් කියන ගමන් රස්සාවක් කරමින් හිටපු අයට පුංචි රස්සාවක් කරපු උපාධියට සරලන එකක් නෙමෙයි එයට කියනවා ඒක තමයි නුසුදුසුකම කියලා මේක ඩබල් ස්ටෑන්ඩඩ් එකක් දෙවිදි ප්‍රතිපත්තියක් ඒක ප්‍රතිපත්තියක් නං අර පුංචි රස්සාවක් කළත් ඒ අය ආවේ රස්සාව අතහැරලා ඩබල් ජොබ් එකක් කරන්නත් නැහැ හැබැයි ඔබතුමන්ලා එතෙන්දී ඒ සාධාරණ ඉෂ්ට කරේ නැහැ ඒ නිසා වහම ඒ අසාධාරණයට ලක් වෙච්ච ඒ උපාධිධාරීන්ට සාධාරණ ඊට කරන්න වහම මැදිහත් වෙන්න කියන අවධාරණය මතක් කරන්න කැමති ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාණ්ඩලික නොවන අයට රස්සා දෙකක් කරන්න පුළුවන් කියලා කියනවා තවත් රස්සාවක් කරන්න පුළුවන් රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ නිලධාරි දන්නු මාණ්ඩලික ශ්‍රේණි නිලධාරි ඉන්නු මාණ්ඩලික නොවන ශ්‍රේණි නිලධාරි ඉන්නු තවත් කොට්ටාසයක් ඉන්නු මේ දෙකටම අයිති වෙන්නේ නැති ඔවුන් මාණ්ඩලිකත් නෙමෙයි මාණ්ඩලික නොවනත් නෙමෙයි ත්‍රේයට මොකද්ද කියන්නේ රාජ්‍ය සේවයේ සේවකයන්ට දෙවිදියකට සැලකීම ඒක මූලික අයිතිවාසික මුල්ලංගනයක් කියන්නේ ඔවුන්ට වෙනත් රස්සාවක් කරන්නත් බෑ ඔවුන් මාණ්ඩලික ශ්‍රේණියට අයිති වෙන්නෙත් නෑ ඒ අය සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වලා නැහැ එතන පැහැදිලිව පේන දේ තමයි මේ මේවා ගැන හරියට විශ්ලේෂණය කරන්නේ හොයා බලන්නේ නැතුව නිකන් මාකට් කරන්න දාපු එකක් ඇත්තම ගත්තොත් අර තියෙන ආර්ථික අර්බුදේ නිසා තව කීයක් හරි හොයා ගන්න chance එකක් දෙන්නවා කියලා හිතලා කරපු එකක් මිසක් රටේ රාජ්‍ය සේවයේ ශක්තිමත් කරන්න රටේ නිෂ්පාදනයේට රාජ්‍ය සේවකයා කාර්යක්ෂමදායක කරගන්න ඒ පරමාර්ථයෙන් දාපු යෝජනාවක් නෙමෙයි කියන කීත පැහැදිලිව මේකෙන් ඔප්පු වෙනවා එවගේම ගරු නියෝජ්‍ය කතානායක තුමනි රාජ්‍ය සේවයේ තුල විශේෂයෙන්ම උපාධිධාරීන්ගේ ඔබතුමාට තව විනාඩි 2යි මේ උපාධිධාරීන්ගේ බඳ වගේ නිමිදී මේ උසස් වීම සහ ඒ පටිපාටි සහ රාජකාරී ලයිස්තු සකස් නොකිරීම කියන අර්බුදය දිගින් දිගටම දිග්ගැස්සෙනවා ඒ නිසා වහමය નિවැරදි කළ යුතුව තියෙනවා දැන් මේ කොරෝනා තත්ත්වය ගැන සලකපු අය වැක් කියලා කිව්වා ඒක සැලකිල්ලට ගන්න ඕනේ කියලා කිව්වා එතෙහෙමනම් වහම රජය කළ යුත්තේ රාජ්‍ය සේවකයන්ට දැන් අද ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉඳලා රජයේ සේවක විශාල ප්‍රමාණයක් විශාල කැපකිරීමකින් මේ කොරෝනා ප්‍රශ්නේ තියෙද්දී රාජකාරීවල නිරත වෙනවා. හැබැයි යම් කිසි ප්‍රාදේශීය ලේකම්වරයෙකුට, දිස්ත්‍රික් ලේකම්වරයෙකුට, වරියකට කොරෝනා හැදිලා කොරෝනා නිසා අනතුරකට පත් වුණොත්, ජීවිතක්ෂයට පත් වුණොත්, ඒ රාජ්‍ය සේවකයාට වන්දි ලබා දෙන ක්‍රමවේදයක් මේකේ නැහැ. හරිනම් ඔබතුමන්ල වහම මේ ගැන හිතලා ඒ අවදාළ යෝජනා ඉදිරිපත් කළ යුතුයි. රාජ්‍ය සේවකයේ කොරෝනා නිසා මිය ගියොත්, ඒ මිය ගිය කෙනාට වන්දි ලබා දෙන්න අග්‍රහර රක්ෂණ ක්‍රමයට නැහැ. ඒකෙට මේක අයිති වෙන්නේ නැහැ. එසා එවැනි දෙයක් ගැනවත් ඔබතුමන්ලා සලකලා නැහැ කියන එක මෙතන දින බරපතල අඩුවක් කියන එක මම පෙන්වා දෙන්න කැමතියි. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායක තුමනි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ගත්ත තීරණයක් තියෙනවා කැබිනට් මණ්ඩලයෙන් අනුමත වෙච්ච එකක්. වරලත් ඉංජිනේරුවරුන්ට 2018 පෙබරවාරි මාසේ පළවෙනිදා ඉඳලා ඒ සේවා කාලයේ සැලකිලිට අරගෙන යම් දීමනාවක් ලබා දෙන්න තීන්දුවක් ගත්තා. හැබැයි ඒ තීන්දුව අනිකුත් වරලත් ඉංජිනේරුවරුන්ට ලැබුණාට නිවාස සංවර්ධන අධිකාරියේ වරලත් ඉංජිනේරුවරුන්ට සහ වාස්තු විද්‍යාඥ ඒ ඉංජිනේරුවරුන්ට ඒක තාමත් ලැබෙන්නේ නැහැ. එතන බරපතල අසාධාරණයක් වෙලා තියෙනවා. රාජ්‍ය සේවයේම ගන්න කැබිනට් මණ්ඩලයේ ගන්න තීරණය ආයතන වලට දෙයාකාරයකට බලපාන එකක් තියෙනවා. එවැනි වැරදි කිරීම අමාත්‍යවරයාගේ වගකීම කියන එකත් මතක් කරන්න කැමතියි. ඒ වගේම පළාත් පාලන අමාත්‍යංශයේ ඊයේ පෙරේදා ප්‍රාදේශ සභා ගණනාවකදී ආණ්ඩුවේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරුන්ගේ අයවැය පරාද වුණා. පරාද වෙන්න කලින් ආණ්ඩුකාරවරු මැදිහත් වෙලා සමහර පළාත්වල වැරදි ගැසට් නියදන ගැසට් එකක් ගහලා තියුණා. ඔබතුමාගේ කාලය අවසන් කරමන්තුතුමා. බියවද්දලා තමන්ගේ පක්ෂම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු බියවද්දලා අයවැයට විරුද්ධව ඡන්ද දෙන එක වළක්වන්න වැරදි පූර්වාදර්ශයක් දීලා තිනවා. බියවද්දලා
රාජසභා මන්ත්‍රීවරුන්ගේ ඡන්දය දෙන එක නතර කරන්න ගත්ත උත්සාහය තා ඇත්තමගත ලැජ්ජාසහගතයි. ඒ නිසා එය නිවැරදි කරන්නත් වහම මැදිහත් වෙන්න කියලා බල කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි. ස්තුතියි. ගරු ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීතුමා විනාඩි 8යි.